හතලිස් හය කර්මජ රෝග සුව කිරීමට ක්‍රමයක් නැත්තේද කර්මයෙන් හටගන්නා රෝග සුව කිරීමටත් ක්‍රම ඇති බව දම්පිය අටුවාවේ ක්‍රෝධ වග්ගයේහි එන රෝහිණීගේ කතාවෙන් තේරුම් ගත හැකිය එය මෙසේය එක් කලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන්ද සමග කෙඹුල්වත් පුරයට වැඩිසේක උන්වහන්සේගේ නැගණිය වන රෝහිණිය හැර සෙසුනෑයෝ උන්වහන්සේ දක්නට පැමිණියහ රෝහිණියගේ නොපැමිණීම ගැන විචාල කලෙහි කුෂ්ඨ රෝගයක් වැළඳී ඇති බැවින් ලැජ්ජාවෙන් ඈ නොපැමිණියායයි නෑයෝ තෙරුන් වහන්සේට සැලකලහ එකල්හි තෙරුන් වහන්සේ ඇය කැඳවාගෙන එන පරිදි කෙනෙකු යැවූහ රෝහිණී තෙරුන් වහන්සේගේ අන නොඉක්මවා සියුම් හැට්ටයකින් සිරුර වසාගෙන තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණි කුෂ්ඨ රෝගය නිසා ලැජ්ජාවෙන් කලින් නොපැමිණි බව සැලකලාය එකල්හි තෙරුන් වහන්සේ නැගණිය තිට පිනක් කරගෙන පිනක් කිරීම නරකක් යයි ඇසූහ හොඳයි හිමියනි මම කිනම් පිනක් කරන්නෙම් දැයි රෝහිණී කීවාය මහ සගනට අසුන් හලක් කරවයයි තෙරුන් වහන්සේ වදාළහ එබඳු ලොකු වැඩක් මම කෙසේ කරන්නෙම් දැයි රෝහිණී කීවාය තිගේ ආභරණ රාශියක් තිබෙනවා නොවේද ඒවා කොතෙක් වටිනවාදැයි තෙරුන් වහන්සේ ඇසූහ ස්වාමීනි දසදහසක් පමණ වටනේයයි රෝහිණී කීවාය එසේනම් ඒවා මිලකොට ඒ මිලෙන් අසුන් හලක් කරවව යැයි වදාළසේක මට අසුන් හලක් කවුරු කරවා දෙද්දැයි රෝහිණී කීවාය තෙරුන් වහන්සේ ළඟ සිටි නෑ පිරිස දෙස බලා එය කරවීම නුඹලාට බාර යැයි වදාළහ නෑයෝ ආසන ශාලාව කරවනු පිණිස දැව ආදිය රැස් කළහ තෙරුන් වහන්සේ ආසන ශාලාව කිරීමට උපදෙස් දුන්හ එය දෙමහල් ගොඩනැගිල්ලක් විය එහි උඩුමාලයේ සෝල්දරය දැමූ තැන් පටන් මහ සගනට පැන් තැබීම් හැමදීම් අසුන් පැනවීම් ආදී වත් සියතින්ම කරන ලෙස තෙරුන් වහන්සේ රෝහිණීට නියම කළහ ඕ මහත් සදහෙන් තෙරුන් වහන්සේ වදාළ පරිදි දිනපතා සංඝයාගේ වත පිළියෙත කළාය භික්ෂූහු දිනපතාම අසුන්හලට ගොස් ඇය ගෙනවිත් තබන පැන් පරිභෝග කරන්නාහ ඇය පනවා තබන අසුන්වල වැඩ සිටින්නාහ අසුන්හලෙහි වත පිළිවෙත කරත් කරත්ම කිසිම බෙහෙතකින් සුව කළ නොහැකිව තිබූ ඇගේ කුෂ්ඨ රෝගය ක්‍රමයෙන් වියලී යන්නට පටන් ගත්තේය ශාලාව කරවා අවසානයේ රෝහිණී බුදුපාමොක් මහසඟන එහි වැඩම කරවා මහා ධනක් දුන්නාය දන් වළඳා අවසානයේහි තථාගතයන් වහන්සේ මේ දානය කාගේදැයි ඇසූහ එකල්හි අනුරුද්ධ මහතෙරුන් වහන්සේ මේ දානය මගේ නැගණිය වන රෝහිණීගේ යැයි සැලකළහ එකල්හි තථාගතයන් වහන්සේ ඇය කැඳවන ලෙස වදාළහ ඕතමෝ බුදුන් වහන්සේ ඉදිරියට එන්නට නොකමැති වූවාය එහෙත් තථාගතයන් වහන්සේ නැවතද ඇය කැඳවූහ ඇය අවුත් වැඳ සිටි කල්හි තථාගතයන් වහන්සේ තී නොආයේ කුමක් නිසාදැයි වදාළහ මාගේ ශරීරයේ සම කැත වී ඇති බැවින් ලැජ්ජාවෙන් නොආමි යැයි රෝහිණී කීවාය එකල්හි තථාගතයන් වහන්සේ මේ රෝගය කවර හේතුවකින් ඇති වූයේදැයි තී දන්නෙහිදැයි විචාලසේක රෝහිණී නොදනිමි ස්වාමීනී යැයි සැලකළ කල්හි තිගේ ක්‍රෝධය නිසා තිට මේ රෝගය ඇති වූයේ යැයි වදාළසේක රෝහිණී මා විසින් කුමක් කරන ලද්දේ දැයි විචාල කල්හි තථාගතයන් වහන්සේ අතීතේහි ඇය කළ පාපය වදාළසේක
ඒ මෙසේය. අතීතේහි රෝහිණී බරණැස් රජුගේ අගමෙහෙසිය වූවාය. ඕතමෝ රජුගේ එක් නාටිකාංගනාවක් හා වෛරබැඳ ඇගෙන් පලිගැනීමට සිතා දිනක් ඇය තමා සමීපයට ගෙන්වා ඇයට නොදැනෙන පරිදි අනිකෙකු ලවා ඒ ස්ත්‍රියගේ යහනෙහි ඇතිරිලවල කසඹිලියා ගෙඩි හුණු කරවා ගැල්වුවාය. ඕතමෝද ක්‍රීඩා කරන ආකාරයෙන් කසඹිලියා සුණු ඇගේ ශරීරයේහිද ගැල්වුවාය. එකිනෙහිම නාටිකාංගනාවගේ ඇඟේ පළු මතුවී කසන්නට පටන් ගත්තාය. ඈ වේදනාව නොඉවසිය හැකිව තමාගේ යහනෙහි වැතිරගත්තාය. එහි වූ කහඹිලියා හුණු තැවරීමෙන් ඇගේ වේදනාව තවත් බලවත් වූවාය. මේ රෝහිණිය අතීතයේ කළ පාපයයි. තථාගතයන් වහන්සේ මේ අටගිය පුවත ගෙනහැර දක්වා දහම් දෙසූ කල්හි බොහෝ දෙනෙකුන් සමග රෝහිණීද සෝවාන් ඵලයෙහි පිහිටියාය. එකෙනෙහිම කුෂ්ඨ රෝගය සම්පූර්ණයෙන් සුව වී ඇගේ ශරීරය රන්රුවක් මෙන් බබලන්නට වූයේය. ඇතැම් අකුසල කර්මයන්ගේ විපාකය ඒ ඒ අකුසලයට විරුද්ධ කුසලයන් කිරීමෙන් වලකාලිය හැකි බව මේ රෝහිණීගේ කතාවෙන් තේරුම් ගත හැකිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඈ තමාගේ ආභරණ විකුණා ආසන ශාලාවක් කරවීමෙහි හා එහි වතපිළිවෙත කිරීමෙහිත් යොදවනු ලැබුවේ ඒ පින්වලින් අතීත අකුසල කර්මයේ බලය හීන වී යන බැවිනි. ඒ පින් නොකළා නම් ජනයා ඉදිරියට නොපැමිණිය හැකි ඒ රෝගය නිසා ඇගේ ජීවිතය නිෂ්ඵල වන්නේය. මතු බොහෝ ජාති ගණනක් ද ඇයට එසේම සිදුවන්නට තිබින. කළ පවට විරුද්ධ වූ කුසල ක්‍රියාවෙන් ඈ ඒ දුකින් මිදුනාය. ඈ කළ පාපය නම් අනික් තැනැත්තියකට දුක් දීමය. ආසන ශාලාවක් කරවා එහි වත පිළිවෙත කිරීම අනුන්ට සැපයක් ඇති කර දීමකි. එබැවින් ඒ අනුන්ට දුක් දීමේ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයකි.